මොඩර්න් යුටිප් channel එකේ ඉරාල හැමෝම මම ආයෙත් කිල්පිලි ගන්නවා. ඉතින් අද මම ඕගලන්ට ටිකක් වෙනස්ම වීඩියෝ එකක් තමයි අරන් ආවේ. මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ කරන්ට් එක කියන්නේ. ඉතින් මේ කරන්ට් ගියව වෙලාවට අපිට මේ වගේ UPS එකක් පාවිච්චි කරලා ගෙදර කරන්ට් එක නැති වෙලාවට සාමාන්‍ය පරිදිම ගෙදර වැට් එක කටයුතු දෙක් කරගන්න පුළුවන් වෙන විදියට UPS එකෙන් ගෙදරට කරන්ට් එක ගන්න ඉතින් තමයි මම අද ඕගලන්ට කියලා දෙන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි යමු. ඉතින් අපිට මේ වැඩේ කරගන්න මෙයාගේ UPS එක කා බැටරිය බැටරි ක්ලිප් සහ වයර් අපිට අවශ්‍ය වෙනවා. ඉතින් මම මේ UPS එක නම් කරන්ට් එක ගිය වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදාගෙන තියෙන්නේ. ඉතින් මේක හදාගන්න තියෙන විදිය මම උගලන්ට සරලව මුලසිට කියලා දෙන්නම්. ඉතින් අපිට මුලින්ම මේ UPS එක ඇනටික් ගලව ගන්න ඕනේ. හරි මම මේක ඇනටික් ගලවගෙන ඉවරයි. ඊට පස්සේ අපි මේක මේ විදිහට ඇද්දාම මේක එළියට එනවා. මේක කවර් එක. ඉතින් මම මේකේ තිබ්බ බැටරිය ගලවලා එළියට අරගෙන තින්නේ. මෙදින්නේ අපිට මේකට හම්බලා තිබ්බ බැටරිය මේක 12 volt ampere 7ක බැටරියක්. අපි ඒ බැටරිය අයින් කරගෙන ඒ බැටරියට සම්බන්ධ කරලා තිබ්බ වයර් දෙක එළියට අරගන්න ඕනේ. මේ තව වයර් දෙකක් ජොයින් කළා. ඉතින් මේ වයර් දෙක ජොයින් කරද්දී හොඳට අමුණගෙන මේක පාස ගත්තොත් තමයි ගොඩක් හොඳ. මොකද කිව්වොත් මේකින් අපිට ලොක් කරන්ට් එකක් මේ වයර් එක දිගේ යන නිසා මේ වයර් එක බුරුලට අමුණලා තිබ්බොත් එහෙම මේක රත් වෙන්න පුළුවන්. ඒක නිසා අපි මේක තදර අමුණ ගන්න ඕනේ. මේක අමුණගෙන අපි මේ වගේ කොහේ හරි හිල් කරගෙන මේ වයර් දෙක එළියට ගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ අපි ආයි මේ UPS එකේ කවර් එක දාලා ඇනටික ආයි හයි කර ගන්න ඕනේ. We'll be right back.
ආල්බම් එක යන ටික දාගෙන ඉවරයි. අපි ඊළඟට මේ එළියට ගත්ත වයර් දෙක අයිනට මේ වගේ බැටරි ක්ලිප් දෙකක් අමුණ ගන්න ඕනේ. මේ බැටරි ක්ලිප් දෙක හරියට දාගෙන බලලා අමුණ ගන්න. දාන්න මාරුනොත් මේ මාරු කරලා අපි මේක බැටරියට ගහුවොත් එම් මේ UPS එක පිච්චෙන්න පුළුවන්. මම මේ UPS එකට මෙන්න මේ 12 volt බැටරිය තමයි දෙන්නේ. මේක ampere 45ක බැටරියක්. අපි ඊළඟට මේකේ දනෙන හරියට දනෙන අග්‍ර දෙක හරිය විදියට මේ බැටරියට ගහ ගන්න ඕනේ. අපි අමුණ ගත්ත ක්ලිප් දෙකේ ඊළඟට අපිට මේ වගේ වයර් එකකට දෙපැත්තෙන් ප්ලග් ටොප් දෙකක් ගහලා මේ විදිහට එකක් හදා ගන්න ඕනේ. මේකෙන් තමයි අපි මේකේ UPS එකෙන් එළියට අරගෙන කරන්ට් එක අරගෙන ගෙදර කරන්ට් එකට දෙන්නේ. ගෙදර ලයින් එකට දෙන්නේ. ඉතින් අපි මේක එක පැත්තක් මේ UPS එකේ අවුට් කරන පැත්තට දෙන්න ඕනේ. හරි කරන්න. මේක අනිත් පැත්ත අපි මේ ගෙදර ලයින් එකේ ප්ලග් එකට ප්ලග් කර ගන්න ඕනේ. ඊළඟ අපි මේ UPS එක පවර් ඔන් කර ගන්න කලින් ගෙදර මේන් ලයින් එක අපි ඕෆ් කර ගන්න ඕනේ. මේන් ලයින් එක ඕෆ් කරාට පස්සේ අපිට පුළුවන් මේ UPS එක ඔන් කරගන්න. අපි එහෙනම් මේක ඔන් කරගමු. ඔබලන්ට පේන ඇති UPS එක ඔන් වුණා. දැන් මේ ගෙදර ඔක්කොම ලයිට් සහ අනිත් විදුලි උපකරණ ඔක්කොම වැඩ කරන්න මේ UPS එකෙන්. ඉතින් මේ UPS එකේ වැඩ කරන කාලය අපි දාන බැටරිය අනුව වෙනස් වෙනවා. ඒ වගේම අපිට මේකට ලොකු වෝල්ටේජ් එකක් එකපාර ගන්න විදුලි උපකරණ සම්බන්ධ කරන්න බෑ. එතකොට UPS එක ඕවර්ලෝඩ් වෙලා UPS එක ඔටෝමැටිකලි ගෝ ඔෆ් වෙනවා. උදාහරණයක් විදිහට අයන් ෆ්‍රිජ්. එතකොට මේ රයිස් කුකර් වගේ ඒවා අපිට මේ UPS එකට සම්බන්ධ කරලා තියෙන වෙලාවට ඒ වලින් වැඩ කරන්න බෑ. සාමාන්‍යයෙන් LED ලයිට් TV වගේ අඩු වෝල්ටේජ් එකක් ගන්න බඩු අපිට මේකෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ අපි දාන බැටරිය අනුව මේකේ කාලය වෙනස් වෙනවා. මම මේ දාලා තියෙන ampere 45 බැටරියෙන් ලයිට් 10ක් විතර වගේම TV එකත් එක්ක අපිට එක දිගට පැය එකහමාරක් පැය විනාඩි 45ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. තමයි මම අද ඔයගලන්ට මේ වීඩියෝ එක අරන් ආවේ. ඉතින් අපිට මේ විදියට කරන්ට් ගියපු වෙලාවට අපේ ගෙදරට UPS එකේ අවශ්‍ය කරන්ට් එක නිපදව ගන්න පුළුවන්. අපි හැමදාම තවත් වීඩියෝකින් නැවත හමු වෙමු.